වෛද්‍ය විද්‍යාව කියන්නේ බොහොම පුළුල් විශේෂ ශාස්ත්‍රයක් නිසා මේ තුල කතා බහ කිරීමට බොහෝ කරුණු කාරණා තිබෙනවා. නමුත් මේ හැම දෙයක්ම ඔබට එක වාගේ ප්‍රයෝජනවත් නොවන නිසා අප සෑම විටම උත්සාහ කරනවා ඔබට වඩා ප්‍රයෝජනවත් කරුණු කාරණා පිළිබඳව කතා කරන්නට. ඉතින් මේ කරුණු තෝරා ගැනීමේදී ප්‍රේක්ෂකෙන් විදිහට ඔබේ ඉල්ලීම් වෛද්‍යවරුන් විදිහට අපේ අත්දැකීම් මේ සෑම දෙයක්ම අප ප්‍රයෝජනට ගන්නවා. ඉතින් මේ ආකාරයට අද දින සූර්යමන මෙඩිකල් ක්ලිනික් තුලින් අප කතා කිරීමට සූදානම් වන්නේ වෙරිකෝස් වේන්ස් ලෙස හඳුන්වන රෝග තත්ත්වය පිළිබඳවයි. මෙය බොහෝ දෙනා දන්නේ නහර ගැට ගැසීමේ රෝග තත්ත්වය කියලායි. අප අද සිටින්නේ මාලිගාවත්ත වුක්ක වේද හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ. ඉතින් මෙම ස්ථානයේ සිට අපත් සමග අද සම්බන්ධ වෙනවා රුධිර වාහිනී හා අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාලක ගුණවංශ වෛද්‍යතුමනි. වෛද්‍යතුමනි දැන් අප අද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ මේ වෙරිකෝස් වේන්ස් ලෙස හඳුනන තත්ත්වය පිළිබඳවයි. මා කලින් සඳහන් කරපු ආකාරයටම දැන් බොහෝ දෙනා මෙය හඳුනන්නේ මේ නහර ගැට ගැසීමේ රෝග තත්ත්වය කියලා. මා කැමති මුලින්ම දැනගන්න වෛද්‍යතුමනි ඇත්තටම මෙහිදී සිදුවන්නේ නහර ගැට ගැසීමක්ද නැත්නම් වෙනත් තත්ත්වයක්ද? ඔව් ඇත්තටම ඒක ඉතා හොඳ ප්‍රශ්නයක්. අපි ව්‍යවහාරයට නහර ගැට ගැසීම කියලා තමයි මේ රෝග තත්ත්වෙට කියන්නේ. නමුත් ඇත්තටම මෙතනදී සිද්ධ වෙන්නේ ගැට ගැහිීමක් කියන දෙයක්ම නෙමෙයි. මෙතනදී අපි නහර කියලා අතුන් අත් වශයෙන්ම හඳුන්වන්නේ අපේ ඇඟේ දෙන ශිරා කියන මේ ව්‍යුහයට. ඒ ශිරාවල ඇතුලේ අපි හැමෝගෙම ශිරාවල ඇතුලේ තියෙනවා කපාට පද්ධතියක්. මේ කපාට වලින් කෙරෙන්නේ ඇත්තටම අපේ පටක වලට, ඒ කියන්නේ හෘද වස්තුවෙන් එළියේ තියෙන පටක වලින් ඉවත් වෙන රුධිරය නැවතත් හෘද වස්තුව කරා යලි බාර දීමක්, යලි ඒමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට විශේෂයෙන්ම පාද වලින් අපි හිතුවතින් හිටගෙන ඉන්න පුද්ගලයෙක් නැත්නම් දවස් 30 ඇවිදින ඒ වගේ ඉරියව්වෙන් ඉන්න පුද්ගලයෙක්ගේ පාද වලින් ගුරුත්වාකර්ෂණයට එරෙහිව රුධිරය ආයි උඩට ගිහිල්ලා හෘද වස්තුව වෙතට බාර දෙනකොට ඒ ක්‍රියාවලිය හරියාකාරයෙන් කෙරෙන්න තමයි මේ කපාට පද්ධතිය තිබෙන්නේ. සමෝගෙම මේක පිළිහිලා තියෙනවා. සමහර පුද්ගලයින්ගේ සමහර සාධක මත මේ කපාට පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. එතකොට ඒ කපාට ඒ ශිරාවල තියෙන කපාට වැඩ කරන්නේ නැති වුනහම ඒ රුධිර නාලවල එහෙම නැත්නම් මේ ශිරාවල වැඩිපුර රුධිරය රැඳිලා ඒ අපිරිසිදු රුධිරය එක්වීමත් සමගම ඒ රුධිර නාල මතු පිටට ඇවිල්ලා ඒ ප්‍රමාණයෙන් සයිස් එකකින් ලොකු වෙලා ඒවා එළියට පෙනීමට පටන් අරගෙන ඒකත් එක්ක වෙන රෝග ලක්ෂණයක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට ඇත්තටම ඒක ගැට ගැසීමක්ම නෙමෙයි, ඒක ඇතුලේ තිබෙන ඒ නරුධිර නාල ඇතුලේ තිබෙන කපාටවල අක්‍රියතාවය නිසා, එහෙම නැත්නම් නිෂ්ක්‍රිය වීම නිසා ඒකේ සාමාන්‍ය සිද්ධ වෙන්න ඕන රුධිර වහනය අඩපණ වෙලා ඒක නිසා එන රෝග ලක්ෂණයක් තමයි මෙතනදී මතුවෙන්නේ. දැන් වෛද්‍යතුමනි දැන් මේ වෙරිකෝස් වේන්ස් කියන නැත්නම් නහර ගැට ගැසීමේ තත්ත්වයේදී ඇතිවන ප්‍රධාන රෝග ලක්ෂණයක් තමයි දැන් මේ රුධිර නාල විශාල වී දඟර ආකාරයට පෙනීම. දැන් මීට අමතරව මෙම රෝග තත්ත්වයේදී ඇතිවෙන්න පුළුවන් අනිකුත් රෝග ලක්ෂණ මොනවාද? ඔව් ඇත්තටම නහර ගැට ගැසීම නැත්නම් වෙරිකෝස් වේන් කියන රෝගය තිබෙන තත්ත්වය, ඒ කියන්නේ නොයෙකුත් තත්ත්වවලින් තිබෙන්න පුළුවන් රෝගියෙකුට ඒක තියෙන තත්ත්වය අනුව, එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් අපි කියන ස්ටේජස් අනුව ඒක තිබෙන රෝග ලක්ෂණත් වෙනස් වෙනවා. මුල්ම අවධියේදී ඇත්තටම පේන්න තියෙන්නේ ඉතාමත්ම සුළුයෙන් පොඩි නහර මතු පිටට ඇවිල්ලා හැමේ සාමාන්‍ය තත්ත්වයට වඩා කැපිලා පේන විදියට තිබීම. මේ අවස්ථාවේදී ඇත්තටම වෙන රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. බහුතරයක් මේ තත්ත්වයේදී රෝගීන් ඇත්තටම වෛද්‍යවරයෙක් ගාවට එන්නේ මේක තිබෙන පෙනීම, ඒ කියන්නේ අවලස්සන භාවය නිසා. අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් කොස්මටික් අපියරන්ස් එක කියලා. ඒ කියන්නේ පෙනීම කැත නිසා ඒක නැති කරගන්නවා. එතනින් එහාට තවදුරටත් මේ රෝග තත්ත්වය පැතිරුණොතින් හෝ වර්ධනය වුණොතින් එතනින් එහාට ඇති වෙන පළවෙන රෝග ලක්ෂණයක් තමයි පාදවල ඉදිමීම කියන එක, ස්වෙලින් කියන එක, ඇන්කල් ස්වෙලින් කියන එක. ගොඩක් වෙලාවට ඒක වෙන්නේ දවසේ වැඩි වෙලාවක් හිටගෙන ඉන්න ඉරියව් වලින් ඉන්නවා නම්, ඒ කියන්නේ තමුන්ගේ රාජකාරිය අනුව හෝ එහෙම නැත්නම් ගෘහණියන් තමුන්ගේ වැඩ කටයුතු වලදී ගොඩක් හිටගෙන ඉන්නවා නම් එතකොට ඒ ඇන්කල් එක, ඒ කියන්නේ වලල් කර ප්‍රදේශයේ ඉදිමීමක් විශේෂයෙන්ම හවස් භාගය වෙනකොට එන්න පුළුවන්. ඕක තමයි එන රෝග ලක්ෂණ වලින් පළවෙනිම වගේ රෝග ලක්ෂණ. එතනින් එහාට වේදනාව එන්න පුළුවන්. ඒ කියන්නේ ඒකත් එන්නේ ඒ ගැට ගැහෙන, එහෙම නැත්නම් ඒ අක්‍රිය වෙන රුධිර නාලවල රුධිරය එකතු වීම නිසා
ඒවැ පීඩනය වැඩි වෙනකොට විශේෂයෙන්ම හවස් භාගයට ඒ කියන්නේ උදේ වරුවට ඇත්තටම මේකේ රෝග ලක්ෂණ ගොඩක් අඩුයි හවස් භාගය වෙනකොට තමයි රෝග ලක්ෂණ වැඩි වෙන්නේ ඒකට හේතුව අපි රාත්‍රී කාලයේදී නිදාගෙන ඉන්නකොට හරස් අතර නිදාගෙන ඉන්නකොට ඒ නහරවල රුධිරය ආය යථාතතරපත් වෙනවා නමුත් දවස 30 හිටගෙන වැඩ කරනකොට ඒ තමුගේ වෘත්තිය නියැලෙනකොට ඒ ඉරියව්ව නිසා තමයි පාදවල වැඩිපුර රුධිරය මේ ගැටගැහෙන රුධිර නහර තුල රඳාපවතින්නේ එතකොට ගොඩක් කාලවට හවස්වර හවස 4 5 6 ඒ වගේ වෙලා වෙනකොට තමයි පාදවල විඩාව වේදනාව ඉදීමීම මේ ඔක්කොම දකින්න ලැබෙනවා මේවා තමයි ඇත්තටම ප්‍රධානම රෝග ලක්ෂණ වෙන්නේ ඊට අමතරව තව කලාතුරකින් එන්න පුළුවන් මේ ගැටගැහෙන රුධිර නාලය එහෙම නැත්නම් වෙරිකෝස් තුල තිබෙන අපිරිසිදු රුධිරය නිසා ඒකෙන් හමට ඇති වෙන බලපෑමක් මගින් හමේ කසන ගතිය නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන ඉචින් කියලා ඒ හැමදෙස්සම හම කසන ගතිය වගේ එන්න පුළුවන් තවදුරටත් ගියාම හමේ පාට වෙනස් වෙලා දුර්වර්ණ වෙලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් දණිහර පහල ප්‍රදේශයේ ඒ වලකර ප්‍රදේශයේ හම අඳුරු පාට වෙලා පාට වෙනස් වීමක් එන්න පුළුවන් මේවා තමයි ඒ ඩිෆරන්ට් ස්ටේජස් කියන්නේ වෙන වෙන තත්ත්ව යටතේ ඇති වෙන රෝග ලක්ෂණ අවසාන වශයෙන් සංකූලතාව විදියට එන්න පුළුවන් ඇත්තටම මේක ප්‍රතිකාරයක් නොගෙනම හිටියොත් ඒ දුර්වර්ණ වෙලා තියෙන හම උඩින් තුවාල ඇති වෙලා ඒවෙන් අපි කියන අල්සරේෂන් කියලා ඒ කියන්නේ විශේෂයෙන්ම ඒ වල්ලු කරේ තියෙන අස්තිය උඩ තුවාල ඇති වෙලා ඒ තුවාල හොඳ වෙන්න සෑහෙන කාලයක් යන තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. දැන් ඇතම් විට මෙම නහර ගැට ගැසීමේ රෝග තත්ත්වෙන් පෙළෙන රෝගීන් වෛද්‍යවරයන් වෙත යොමු වුණාම වෛද්‍යවරයාට පැහැදිලිවම පෙනියනවා මේ රෝගියාට තියෙන්නේ මේ වෙරිකෝස් වෙන්ස් එහෙම නැත්නම් නහර ගැට ගැසීමේ රෝග තත්ත්වය කියලා. එහිදී දැන් ඉදිරි ප්‍රතිකාර කිරීම සඳහා මෙම රෝග තත්ත්වය කුමන අවස්ථාවේදී තිබෙන්නේ කියන කාරණේ දැන ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වගේම දැන් තවත් සමහර රෝගීන් ඔබතුමා කලින් සඳහන් කරපු ආකාරයට පැමිණෙනවා මේ කකුල ඉදීමීම වගේ තත්ත්වයන් සමගි. දැන් මෙහිදී වෛද්‍යවරයාට දැන ගැනීමට අවශ්‍ය වෙනවා නැත්නම් සහතික කර ගැනීමට අවශ්‍ය වෙනවා මෙම රෝගියාට තිබෙන්නේ නහර ගැට ගැසීමේ තත්ත්වයමද කියලා. දැන් මේ කාරණා සාක්ෂාත් කර ගැනීම සඳහා වෛද්‍යවරුන් අනුගමනය කරන ක්‍රියාමාර්ගය ඔව් ඇත්තට මේකත් ඉතා හොඳ ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් බහුතරයක් රෝගීන්ගේ නහර ගැට ගැසීම ඇත්තටම දුටු පමණින් අපිට අඳුර ගන්න පුළුවන්. ඒක එළියටම පේන්න තියෙනවා. ඒකට අපි කියනවා ක්ලිනිකල් ඩයග්නොසිස් කියලා. ඒ කියන්නේ දැක්ක ගමම අඳුර ගන්න පුළුවන්. එසේ වෙතත් එහෙම රෝගීන්ගේ හෝ එහෙම එළියට කැපිලා පේන්න නැති රෝගීන්ගේ වුණත් යම් කිසි නිශ්චිත ප්‍රතිකාරයකට යොමු වෙන ඉස්සෙල්ලා මේකේ කන්ෆර්මේෂන් කියන එක ඒ කියන්නේ ස්ථාවර කරගැනීම නැත්නම් තහවුරු කරගැනීමට අපිට පරීක්ෂණ කිරීමට අවශ්‍යතාවය තිබෙනවා. එතකොට කරන්නේ අපි ඩොප්ලර් ස්කෑන් කියලා ස්කෑන් එකක් තියෙනවා විශේෂිත ස්කෑන් එකක් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් වර්ගයේම විශේෂිත නහර වලට කරන ස්කෑන් එකක් තිබෙනවා. ඒ ස්කෑන් එකක් කිරීම මගින් අපිට බලා ගන්න පුළුවන් අර මම කලින් සඳහන් කරපු කපාටවල ඒ රුධිර නාල ශිරාවල තියෙන කපාටවල අක්‍රීයතාවය කොච්චර දුරකට තිබෙනවද කියලා. ඒ කියන්නේ මොන ලෙවල් එකකට කොතනින් පටන් අරගෙන කොතනින් ඉවර වෙනකන් තිබෙනවද? ප්‍රධානම ලේ නහර වලට මේක මේ රෝගී තත්ත්වයට පාත්‍ර වෙලාද? නැත්තම් ප්‍රධාන ශිරාවල් වල තියෙන ශාඛාවල පමණයිද මේක තිබෙන්නේ? ඒ වගේ යම්කිසි දත්ත ටිකක් අපිට ලබා ගන්න පුළුවන් මේ ස්කෑන් පරීක්ෂණය මගින්. එතකොට ඒ ස්කෑන් පරීක්ෂණයෙන් ලැබෙන ඒ දත්ත මත තමයි අපි ඊළඟට ක්‍රියාත්මක වෙලා මොන වගේ ප්‍රතිකාරයක්ද මේ රෝගියාට උචිත වෙන්නේ කියලක රඳාපවතින්නේ. ඒ කියන්නේ නහර ගැට ගැසීමක් තිබුණ නිසාම සියලුම රෝගීන්ට එකම ප්‍රතිකාරය නියම වෙන්නේ නැත්නම් ඒ ප්‍රතිකාරය ඇත්තටම තීරණය වෙන්නේ ඔහුගේ හෝ ඇයගේ ඒ තිබෙන රුධිර නාල ගැට ගැසීමේ එහෙම නැත්නම් නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වය කොච්චර දුරකට ව්‍යාප්ත වෙලා තියෙනවද කියන එක ඒ ස්කෑන් පරීක්ෂණයෙන් අපි නිගමනය කරාට පස්සේ වෛද්‍යතුමනි දැන් සමහර රෝගීන් ඉන්නවා මේ නහර ගැට ගැසීම නැත්නම් වෙරිකෝස් වෙන්ස් තත්ත්වයෙන් පෙළෙන ඔවුන් වෛද්‍යවරයෙකු වෙත යොමු වීමට බොහොම බයයි මේ සඳහා මේ ශල්‍ය කර්මයක් කරන්නට සිදුවේ කියලා මෙහි සත්‍යතාවය කුමක්ද? දැන් වෙරිකෝස් වෙන්ස් තිබූ පමණින් ඔවුන්ට ප්‍රතිකාර කළ යුතුද? නැහැ, ඇත්ත වශයෙන්ම නැහැ. තියෙන සියලුම රෝගීන්ට ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. බහුතරයක් රෝගීන්ට ඇත්තටම 40ක් 30ක් 40ක් විතර රෝගීන්ට
ඔවුන් වෛද්‍යවරයෙක් වෙත යොමු වෙනකොට ඇත්තටම තිබෙන්නේ මොකද්ද මේ රෝගී තත්ත්වය කියන කුතුහලය පමණයි. ඔවුන්ට නිශ්චිත රෝග ලක්ෂණයක් නැත්තම් සිම්ප්ටම් එකක් නැත්තම් මේ දකින්න පේන්න තිබෙන නහර පමණයි නම් තිබෙන්නේ ඔවුන්ගේ අවලස්සන භාවය ගැන ලොකු ඔවුන්ට තැකීමක් නැත්තම් ඒකට ඒ අවස්ථාවේදී ලොකු ප්‍රතිකාරයක් නිශ්චිත ප්‍රතිකාරයක් ඇතරම අවශ්‍ය වෙන්නේ නැහැ. තවත් සමහර අවස්ථාවල් තිබෙනවා විශේෂයෙන්ම නහරකට ගැසීමේ රෝගී තත්ත්වයේ උදා වෙනවා ගොඩක් ගර්භණී මවරුන්ට. ඔවුන්ගේ ගර්භණී කාලයේදී බඩේ තිබෙන පීඩනය සහ ලොකු වීම නිසා පාදවල නහරකට ගැසීමක් මතුවෙනවා. එතකොට අනිවාර්යයෙන්ම මේ ගර්භණී කාලයේදී ඔවුන්ට කිසිම ප්‍රතිකාරයක් නියම වෙන්නේ නැහැ. ඔවුන්ගේ ප්‍රසූති දරුවා ලැබිලා ඉවර වෙනකම්. ඒ අතරතුර කාලයේදී తాවකාලික විසඳුමක් විදිහට ඔවුන්ට පුළුවන් කකුලට මේස් වර්ග විශේෂිත මේස් වර්ග තියෙනවා ස්ටොකින්ස් කියන ඒවා. ඒ විශේෂිත මේස් වර්ග දැමීමෙන් පුළුවන් මේ නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වය නැති කිරීමට නෙමෙයි නමුත් මැඩ පවත්වලා තියාගන්න. කියෝ කරන්න නැති කරන්න නෙමෙයි නමුත් කන්ට්‍රෝල් එකේ තියාගන්න මැඩ පවත්වලා තියාගන්න. එතනින් එහාට ඉතාමත්ම සීමිත මේ ප්‍රතිශතයකට පමණයි නිශ්චිත ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වෙන්නේ ඔවුන්ගේ තිබෙන රෝග ලක්ෂණ සහ මේ තත්ත්වය මත ඔවුන්ට ලැබෙන නොහැකියාව මත ඔවුන්ට තිබෙන ඩිසබිලිටි එක මත. ඒ අනුව අපි එතකොට මම කලින් කරා කිව්වාගේ ස්කෑන් පරීක්ෂණයක් කරලා නිගමනය කරන්න ඕනේ මොන වගේ ප්‍රතිකාරයකට යොමු වෙනවද කියලා. පහුගිය කාලේ කියන්නේ ගොඩක් කලාර දැනට අවුරුදු 15ක් 10කට විතර වෙනකන් දිගටම හැමතැනම තිබුණේ ඇත්තම ශල්‍ය කර්මයක් තමයි නිශ්චිත ප්‍රතිකාරයේ වශයෙන්. ඉතාමත්ම කුඩා අවධියේදී ඒකට ඉන්ජෙක්ෂන් ස්ක්ලීරෝතෙරපි කියන ප්‍රතිකාරයක් තියෙනවා. ඉන්ජෙක්ෂන් වර්ගයක් ගහලා ඒක මැඩපවත්තන. නමුත් එතනින් ඔබට ගියාම ශල්‍ය කර්මයක් තමයි මෙතෙක් කාලයක් තිබුණේ. නමුත් දැන් නූතන තාක්ෂණයත් එක්ක අපිට ශල්‍ය කර්මයකට වඩා ගොඩක් සාර්ථක සහ ඊට වඩා රෝගියාට හිතකර රෝග නිර්ණය කරන සහ රෝග මැඩපවත්වන ක්‍රම ලේස ප්‍රතිකාර වගේ ක්‍රම කීපයක්ම අපි අතරට දැන් ඇවිල්ලා තිබෙනවා. වෛද්‍යතුමනි ඔබ සඳහන් කරා මේ නහර ගැට ගැසීමේ තත්ත්වයට නිශ්චිත ප්‍රතිකාරයක් විදිහට මෑත කාලය වෙනතුරු තිබුණේ මේ සාම්ප්‍රදායිකව සිදු කරන ශල්‍ය කර්මය කියලා. මම හිතන්නේ ඒ ගැනත් යමක් සඳහන් කරන්න පුළුවන් අපේ ප්‍රේක්ෂකයන්ට වැදගත් වේවි. ඔව් ඇත්තටම සාම්ප්‍රදායිකකරන ශල්‍ය කර්මය නැත්නම් SF ligation කියන ඔපරේෂන් එක. ඒක තමයි බහුතරයක් කෙරුණු රෝගීන්ට කෙරුණේ මෑත කාලයක් වෙනකම්. එහිදී ඇත්තටම සිද්ධ කරන්නේ රෝගියාට නිශ්චිත නිර්වින්දනයක් දීලා ඒ රෝග තත්ත්වයට පාත් වෙලා තියෙන නහරය පාදයෙන් ඉවත් කිරීමක් තමයි සිද්ධ කරන්නේ. එහිදී ඇත්තටම ප්‍රතිකාරය ඇත්තටම ගොඩක් සාර්ථකයි. නමුත් එතන තිබිච්ච අඩුපාඩු තමයි එකක් නිශ්චිත නිර්වින්දනයක් අවශ්‍ය වෙනවා. එතකොට රෝගියාට අවම වශයෙන් දිනයක් ඉස්පිතාලේ ගත කිරීමට සිද්ධ වෙනවා. ඔහුගේ සාමාන්‍ය ක්‍රියාපටිපාටි නැත්නම් සාමාන්‍ය රූටීන් එකට ආපහු යන්න ටික දවසක් යනවා මේ රෝග තත්ත්වය ශල්‍ය කර්මයක් මගින් ප්‍රතිකාර කිරීමේ. අවසාන වශයෙන් එතනදී ශල්‍ය කර්මයක් විදිහට හම විවෘත කරන නිසා ඒ තැන්වල ආසාදන ඒ වගේ දේවල් ඇතිවීමට අවස්ථාව තිබෙනවා. මේ වගේ සුළු අඩුපාඩු කීපයක්ම තිබෙනවා මේ සාම්ප්‍රදායික ශල්‍ය කර්ම ක්‍රමයේ. ඒ නිසාම තමයි ඊට වඩා රෝගියාට හිතකරවන අහිතකර තත් අඩු ප්‍රතිකාර ක්‍රම දැන් ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ. ලෝකෙ පුරාම ඇත්තටම දැන් ඒ සාම්ප්‍රදායික ශල්‍ය කර්මය කරන්නේ ඉතාමත්ම සීමිත රෝගීන් ප්‍රමාණයකට පමණයි. ඊට වඩා ග්‍රේට් මෙජොරිටි කියන්නේ බහුතරයකටම 90%කට වඩා රෝගීන්ට ප්‍රතිකාරයක් අවශ්‍ය වෙලාවට ඔවුන්ට එක්ක ලේස ප්‍රතිකාර නැත්නම් තව තියෙනවා රේඩියෝ ෆ්‍රීක්වෙන්සි කියලා ඒ වගේ ගොඩක් නොයෙකුත් නවීන ප්‍රතිකාර ක්‍රම තියෙනවා. හම විවෘත නොකර මතු පිටින් කරලා ඒ රෝග තත්ත්වය මැඩපවත්වන්න පුළුවන්. වෛද්‍යතුමනි ඔබ සඳහන් කරා දැන් මේ නහර ගැට ගැසීමේ රෝග තත්ත්වෙ නැත්නම් වෙරිකෝස් වෙන්ස් කියන තත්වයේදී ප්‍රතිකාර අවශ්‍ය වූ විටක බොහෝ විට සාම්ප්‍රදායික ශල්‍ය කර්ම වෙනුවට දැන් නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතා කර ප්‍රතිකාර කරනවා කියලා. දැන් මෙහිදී යොදා ගන්න එක් ක්‍රමයක් තමයි මේ ලේස ප්‍රතිකාර ක්‍රමය. මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයින් කැමති වෙයි මේ පිළිබඳව තව විස්තර දැනගන්නට. ඔව් මම අර කලින් සඳහන් කරා වගේ අතරම
ලෝකෙ පුරාම ගොඩක් රෝගීන්ට නහරකට කිසිම රෝගී තත්ත්වයකට නිශ්චිත ප්‍රතිකාරයක් අවශ්‍ය වූ විට දැන් ඇතරම ඔවුන්ට දෙන්නේ මේ ලේසර් ප්‍රතිකාරය නැත්නම් රේඩියෝ ෆ්‍රීකවෙන්සි කියන ඒ ප්‍රතිකාර දෙක. ගොඩක් වෙලාවට එකෙන් එකම දේ තමයි කරන්නේ. ඒක ඉතාමත්ම සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්. හොඳ විකල්පයක් විවෘත ශල්‍යකර්මයක් වෙනුවට. මේකදී වෙන්නේ ඇත්තටම අපි මුලින් සඳහන් කරපු විදිහට ස්කෑන් පරීක්ෂණයක් මගින් නහරය හරියටම අඳුරාගෙන ඊට පස්සේ ඒ ස්කෑන් මැෂින් එක හරහා ස්කෑන් පරීක්ෂණ හරහාම ඒ නහරයට ඉතාමත්ම සියුම් සිදුරක් තුලින් ඒ කියන්නේ අල්පෙනති තුලක තරම් සිදුරක් තුලින් වයර් එකක් ලේසර් ෆයිබර් එකක් ලේසර් තන්තුවක් අපි ඇතුල් කරනවා නහරය ඇතුළට ඉන් පස්සේ ඒක ඒ ලේසර් කිරණ මගින් ඒ නහරය දියකර හැරීමක් පුළුස්ස අදමීමක් තමයි මෙතනදි කරන්නේ මේකේ තිබෙන වාසිය තමයි ඇත්තටම විරුත් ශල්‍යකර්මයක් හා සංසන්දනය කරනකොට මේකට ඇත්තටම නිශ්චිත නිර්වින්දනයක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ කියන්නේ ස්පයිනල් ඇනස්තීසියා නැත්නම් ජෙනරල් ඇනස්තීසියා කියන සිහින ඇති කිරීමක් හෝ කොන්දට බෙහෙත් විදිලා කරන නිර්වින්දනයක් අවශ්‍ය වෙන්නේ නැහැ බහුතරයක් රෝගීන්ට ලෝකල් ඇනස්තීසියා මගින් ඒ කියන්නේ ඒ කරන තැනට දෙන හිරිවට්ටන ඉන්ජෙක්ෂනයක් මගින් පමණක් මේ ප්‍රතිකාරය නිම කිරීමට පුළුවන් ප්‍රතිකාරයට යන වෙලාවත් ඉතාමත්ම සීමිතයි සාමාන්‍යයෙන් පාද දෙකේම වුණත් එක වාරයක් කරන්න පුළුවන් පැයක් පමණ කාලයක් ඇතුළතදී මේ ප්‍රතිකාර නිම කිරීමට හැකියාව තිබෙනවා තුන්වෙනි වාසිය තමයි අතරම මේ රෝගීන්ට මේ ලේසර් ප්‍රතිකාරය හෝ රේඩියෝ ෆ්‍රීකවෙන්සි ඒ ප්‍රතිකාරය කරාට පස්සේ ඔවුන්ට ඒ වෙලාවෙම ඇවිදින්න බැලලා ඉන්න තමගේ වැඩ කටයුතු වල නිරත වෙන්න පුළුවන් එතකොට අර බෙඩ් කලින් කරපු කලින් කරන මේ විරුත් ශල්‍යකර්මයේ වගේ බෙඩ් රෙස්ට් කිරිල්ලක් නැත්නම් ඇඳට වෙලා ඉන්න ඇඩ්මිට් ලයින් අවශ්‍ය වෙන්නේ නැහැ ප්‍රතිකාරය නිම කරලා විනාඩි කීපයක් ඇතුළතදී ඔවුන්ට සාමාන්‍ය විදිහට බෑලා ඇවිදලා තමගේ රාජකාරිය යොමු වෙන්න පුළුවන් ගොඩක් මේ ප්‍රතිකාරය ලබා ගන්න රෝගීන් ඇත්තටම ඊළඟ දවසේම හෝ දවස් දෙකකට පස්සේ තමගේ රස්සාවට ගිහිල්ලා තමගේ වැඩ කටයුතු වල නිරත වෙනවා ඉතින් ඒ වගේ ගොඩක් වාසි තිබෙනවා මේකේ අවසාන වශයෙන් තවත් තියෙන වාසියක් තමයි ඔවුන්ට ප්‍රතිකාරයෙන් පස්සේ ඇතිවන වේදනාව අනිවාර්යයෙන්ම ලොකු වේදනාවක් නැති වුණත් විවෘත ශල්‍යකර්මයකින් පස්සේ යම්කිසි වේදනාවක් තියෙන්න පුළුවන් ලේසර් ප්‍රතිකාරයක් මගින් එතකොට ඒ වගේ එන වේදනාව ඉතාමත්ම අඩුයි නැත්තෙම නැහැ පොඩි වේදනාවක් තිබෙනවා නමුත් සංසන්දනය කළ බලනකොට විවෘත ශල්‍යකර්මයකට වඩා ගොඩක් වේදනාව අඩුයි ඉතින් එතකොට මේ වගේ වාසි ගොඩක් තිබෙනවා රෝගියාට හිතකර වශයෙන් රෝගයේ පැත්තෙන් බැලුවම يعني ඩිසීස් එක පැත්තෙන් බැලුවමත් ලෝකේ වටේම කරලා තියෙන නොයෙකුත් පරීක්ෂණ වලින් හොයාගෙන තිබෙනවා මේ ලේසර් ප්‍රතිකාරයේ සහ රේඩියෝ ෆ්‍රීකවෙන්සි ප්‍රතිකාරයේ දීර්ඝකාලීන ප්‍රතිඵල විවෘත ශල්‍යකර්මයකට හා සංසන්දනය කරලා ඒක සමානව තිබෙනවා කියලා. ඒ කියන්නේ ඒකට ඉෆෙක්ටිව්නස් එක එෆිකසි කියන එකත් ඒක විවෘත ශල්‍යකර්මයක් හා සමානයි. ඉතින් එතකොට විවෘත ශල්‍යකර්මයකට සමාන ප්‍රතිඵල ලබාගෙන ඒකේ තිබෙන අඩුපාඩු සියලුම දේ අවම කරගෙන කරන්න පුළුවන් ප්‍රතිකාරකමයන් තමයි මේ ලෙස ප්‍රතිකාරය කරන්නේ. ඉතින් අද දින සූර්යවිමන මෙඩිකල් ක්ලිනික් තුලින් අප කතා කරේ වෙරිකෝස් වෙන්ස් එහෙම නැත්නම් නහර ගැට ගැසීමේ රෝග තත්ත්වය පිළිබඳවයි. ඉතින් මෙහිදී අපේ වෛද්‍යතුමන් බොහොම වැදගත් කාරණයක් සඳහන් කරා. ඒ තමයි අපි මීට පෙර සාම්ප්‍රදායිකව සිදු කළ ශල්‍යකර්මය වෙනුවට මේ නහර ගැට ගැසීමේ රෝග තත්ත්වය සඳහා ලේසර් ප්‍රතිකාර ක්‍රමයක් භාවිතා කරනවා කියලා. මම හිතන්නේ අපිට ඉදිරි වැඩසටහනකදී මේ පිළිබඳව බොහොම සජීවී ආකාරයට ඔබට පැහැදිලි කර දීමට හැකි වේවි. ඉතින් ඒ පොරොන්දුව සමගම අද දින අප ඔබෙන් සමුගෙන යන්නටයි මේ සූදානම. ඊට ප්‍රථමයෙන්ම මා කැමති අපත් සමග අද මේ වැඩසටහනට සම්බන්ධ වුණු රුධිරවාහිනී හා අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාලක ගුණවංශ වෛද්‍යතුමාට ස්තුතිවන්ත වන්නට. ඒ වගේම වෘක්ක වේද හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ MACM රිෆයි වෛද්‍යතුමාටත් එහි දෙවන වාට්ටුව භාර ප්‍රධාන හෙද නිලධාරිණී ශරෝෂණී මහත්මියටත් අප ස්තුතිවන්ත වෙනවා. ඉතින් තවත් දිනක හමුණතුරු අද දින අපි ඔබෙන් සම්බිනේනවා. ඔබට සුබ දවසක්.